විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් කියන කාරණාව පිළිබඳව මගේ හිතේ කිසිම දවසක බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් බණ්ඩාර දිසානායක ගුරුතුමන් ළඟට ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර අධ්‍යයන කියන විෂයන් පිළිබඳව අධ්‍යාපනය ලබන්නට ගියයින් පසුව අධ්‍යාපනය පිළිබඳව විශේෂ උනන්දුවක් ඇතුණා. එතුමන්ගේ ඉගැන්වීම් රටාව පිළිබඳව කතා කරද්දී අධ්‍යාපනයට ඉගෙන ගන්නට ආස කරන ආකාරයේ ඉගැන්වීම් රටාවක් ඉගෙනීම තුළ ලබා ගන්න තිබෙන අත්දැකීම එය යම් ආකාරක වින්දනීය විදිහට ලබා දෙන්නට එතුමන් සමත් වුණා. වින්දනීය විදිහකට අධ්‍යාපනය ලබා දෙනවා කියන දෙයින් අදහස් කරන්නේ අධ්‍යාපන විෂයපතෙන් පරිබාහිර දේවල් පිළිබඳව එතුමන් උනන්දුව දක්වනවා කියන එක නෙමෙයි. විෂයත්ව තිබෙනා වූ සුන්දරත්වය ශිෂ්‍යයන් වෙත රැගෙන එන්නට එතුමන් සමත් වුණා. ඒත් එක්කම විනයානුකූල අධ්‍යාපනයක ඇති වැදගත්කම කියන කාරණය තුළ ඔහු ඉතාමත් සජීවී ආකාරයෙන් කටයුතු කළා. උදෑසන 8ට ආරම්භ වෙන දේශන දහවල් 12 මාර දක්වා ක්‍රියාත්මක වුණා. මේ කාලවකවානුව තුළ ඔහුගේ දේශන ශාලාව තුළ 800කට ආසන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාවක් සිටියත් කිසිම මොහොතක කිසිම ශිෂ්‍යයෙක් තමන්ගේ දේශන ශාලාව තුළ කතා කරනවා තමන්ගේ ළඟ ඉන්න සහෝදරයා හෝ සහෝදරිය සමග යමක් කතා කරන අපිට දකින්න ලැබුණේ නැහැ. විෂය තුළ වැදගත් වන්නා වූ කරුණු පිළිබඳව ඉතාමත් පුළුල් අවබෝධයක් උසස් පෙළ හදාරද්දී අපිට එතුමන් ලබා දුන්නා. ඒ එතුමන් අධ්‍යාපනය පිළිබඳව ලබා දුන්නු ඒ අත්දැකීම නොවේසේ නම් ඒ වටිනාකම නිසා උසස් පෙළෙන් පසුව විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් ලැබලා එයින් එහාටත් තවදුරටත් අධ්‍යාපනය ලබන්නට අවශ්‍යයි කියන ඕනෑකම සහ ඒ බලාපොරොත්තුව සියලුම ශිෂ්‍යයන් තුළ ඇති කරන්නට බණ්ඩාර දිසානායක ගුරුපියාණන්ට හැකියාවක් ලැබුණා. මම විශ්වාස කරනවා අනාගත පරම්පරාවටත් විෂයානුබද්ධ දැනුම වගේම අධ්‍යාපනය පිළිබඳව තිබෙනා උනන්දුව ආශාව වැඩි කරන්නට එතුමන්ගේ සාර්ථක අධ්‍යාපන නැත්නම් ඉගෙනීමේ රටාව හේතු වෙයි කියලා. ඒ වගේම අනාගත පරම්පරාවට අපේ අනාගත දරුදරියන්ට බොහොම වාසනාවන්ත තත්ත්වයක් තිබෙනවා එතුමන් වැනි ගුරුවරයෙකු යටතේ අධ්‍යාපනය ලබන්නට අවස්ථාව උදාවීම.